දැන් අපි මේ අපේ විශ්වවිද්‍යාලය ඇත්තෙම පටන් ගත්තේ 1942 කියලා අපි දන්නවා. ඒ අපිට නිදහස ලැබිලත් නැහැ. එතකොට තාම 1948 තමයි නිදහස ලැබුණේ. දැන් මේ විශ්වවිද්‍යාලයට මුල්ගල තිබුණේ 1921 කොළඹ මේ කොලෙජ් හවුස් කියන ස්ථානයේ පටන් ගත්ත සිලෝන් යුනිවර්සිටි කොලෙජ් කියන මේ ආයතනය. දැන් මේ යුනිවර්සිටි කොලෙජ් කියන ආයතනය පටන් ගත්තේ ඇත්තෙන්ම මේ රටේ උන්න ඒ කාලේ උන්න ඉංග්‍රීසි උගත් අය උද්ඝෝෂණය කළා අපිටත් විශ්වවිද්‍යාලයක් ඕනයි කියලා. මොකද ඉන්දියාවේ වෙනකොට කල්කටාව, මදුරාසිය යනාදී තැන්වල බොම්බාය සහ කවත් කීප තැනක විශ්වවිද්‍යාල ආරම්භ කරලා තිබුණා. නමුත් ලංකාවට විශ්වවිද්‍යාලයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ යුනිවර්සිටි කොලීජිය කියන ආයතන 1921 පටන් ගත්තේ මේ කොලීජ් හවුස් කියන ස්ථානය මුල් කරගෙන. ඉතින් ඒක මේ ඒ ස්ථානයේ මුල් කරගෙන පටන් ගත්තේ විශ්වවිද්‍යාල කොලීජිය. ඒක ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක්. එතකොට විභාග පැවැත්වුවේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්. ඒක තිබුණ මේ පාඨමාලා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් හදපු පාඨමාලා. හැබැයි ඒකේ තිබුණේ ප්‍රධාන වශයෙන් මේ බටහිර අධ්‍යයන, බටහිර ශාස්ත්‍රීය අධ්‍යයන, ඒ කියන්නේ ඉංග්‍රීසි, බටහිර සම්භාව්‍ය සාහිත්‍ය, බටහිර ඉතිහාසය, බටහිර දර්ශනය යන ආදී දේවල් මේ සිංහල, පාලි, සංස්කෘත කියන මේ විෂයයන්ට තිබුණ බොහොම අවම තැනක්. ඇත්තෙන්ම මේ විෂයයන් තුනම එකම දෙපාර්තමේන්තුවක් යටතේ එක ආචාර්යවරයෙක් යට තිබුණේ, මහාචාර්ය පදවියක් තිබුණෙත් නැහැ, ලෙක්චරර් ඉන් චාර්ජ්. ඒක එක්තරා විදියකින් මේ බොහොම අවම මට්ටමේ තිබුණ පිළිගැනීමක්. ඉතින් මේ විශ්වවිද්‍යාල කොලීජිය තමයි සමාරම්භය 1921. මේ අපේ ලංකාවේ තෘතිය ඒ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සමාරම්භය කියලා අපි පිළිගන්නේ. ඉතින් ඒක තමයි දැන් අද මේ තරම් ඉතා විශාල විශ්වවිද්‍යාල රාශියක් බිහි වෙලා ලොකු ප්‍රබෝධයක් ඇති වෙලා තියෙන්නේ උසස් අධ්‍යාපනය පිළිබඳව. මම සේවය කළේ සිංහල අධ්‍යයනාංශයේ. එය ඇතුළත්ව තිබුණේ ප්‍රාචීන අධ්‍යයන පීඨයට, ඒ කියන්නේ ෆැකල්ටි ඔෆ් ඔරියන්ටල් ස්ටඩීස් කියන මේ පීඨය. මේ පීඨය විශ්වවිද්‍යාලය ආරම්භ කරපු 1942 පටන් ගත්ත පීඨයක්. ඇත්තෙන්ම එහි යෝජනාව කරලා තියෙන්නේ ශ්‍රීමත් අයිව ජෙනින්ග්ස් කියන බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මොකද එතුමා මුල් අවස්ථාවේදී දැනගෙන හිටියා මේ ෆැකල්ටි ඔෆ් ආර්ට්ස් කියන මේ ශාස්ත්‍ර පීඨය තුල මේ අධ්‍යයනාංශ තිබුණොත්, ඒ කියන්නේ සිංහල, දෙමළ, සංස්කෘත, පාලි යනාදී මේ අධ්‍යයනාංශ තිබුණොත් ඒවට ඒ තරම් බලයක් අත්පත් වෙන්නේ නැහැ, වෙන්නේ නැතයි කියන විදිහේ මේ හැඟීමක් මම හිතන්නේ එතුමාට තියෙන්න ඇති. එතුමා විශේෂයෙන් කියලා තියෙනවා මේ විෂයයන්ට, සිංහල, දෙමළ, පාලි, සංස්කෘත කියන විෂයයන්ට ශක්තිය තිබිය යුතුයි මේ තමන්ගේ අධ්‍යයනයන් මනාව ඉගැන්වීම් කරගෙන යන්න. ඒ නිසා මම යෝජනා කරනවා විශේෂ පීඨයක් මේගොල්ලන්ට හදා දිය යුතුයි කියලා. ඒ නිසා ඒ යෝජනාව අනුව තමයි ওই ෆැකල්ටි ඔෆ් ඔරියන්ටල් ස්ටඩීස් 1942 පටන් ගත්තේ. 1942 එක පටන් ගත්ත ඒ තැන ඉඳලා 1972 විශ්වවිද්‍යාල ප්‍රතිසංවිධානය කියන අවස්ථාවේදී මේ ෆැකල්ටි මේ පීඨේ අහෝසි කළා. එතෙක් කල් අවුරුදු 30ක් මේ පීඨේ තිබුණා. ඉතින් මේ පීඨේ ඇත්තෙන්ම ඒ කාලේ උන්න විශිෂ්ටතම ලංකාවේ උන්න පඬිවරු, මාචාර්ය මල්ලසේකර, මාචාර්ය හෙට්ටිආරච්චි, මාචාර්ය සරත්චන්ද්‍ර යනාදී මේ විශිෂ්ට පඬිවරු ඉතා විශාල සංඛ්‍යාවක් හිටපු පීඨයක් මේක. ඇත්තෙන්ම මේ පීඨයෙන් වෙලා තියෙන සේවය දෙස බැලුවොත් දැන් ඔබ මේ අහන්න පුළුවන් මොකක්ද මේක වෙච්ච සමාජයට වෙච්ච සේවය කියලා. ඇත්තෙන්ම මේ පීඨේ විසින් තමයි බෞද්ධ විශ්වකෝෂේ බුද්දිස්ට් එන්සයික්ලොපීඩියාගෙන මුළු ලෝකෙම තියෙන මේ බෞද්ධ අධ්‍යයන පිළිබඳව තියෙන මේ සම්පූර්ණ විශ්වකෝෂේ සම්පාදනය කළේ මේ පීඨේ මහාචාර්ය මල්ලසේකරගේ කර්තෘත්වයෙන්. ඒ වගේම සිංහල විශ්වකෝෂේ කියන මේ දැන් තවමත් ඒක ඉවර වෙලා නැහැ. නමුත් ඒක ආරම්භ කළ 1955 දී මහාචාර්ය හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන්. ඉතින් මේ වගේ මේ මේ ඉතාම වැදගත් ශාස්ත්‍රීය කටයුතු ඉෂ්ට වෙලා තියෙනවා. අනිත් එක නූතන සිංහල සාහිත්‍ය පිළිබඳව බොහෝ දෙනෙක් දන්න කාරණයක් තමයි සරච්චන්ද්‍රයන්ගේ දායකත්වයේ මත තමයි සිංහල විචාර කලාව, නූතන සිංහල නවකතාව, කෙටිකතා, කාව්‍ය, නාට්‍ය යනාදී මේ විශාල
විශාල සේවයක් කලා ක්ෂේත්‍රයට සහ සාහිත්‍ය ක්ෂේත්‍රයට ඉෂ්ට වුණේ. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කළ යුතු දෙමළ සාහිත්‍ය ගැන කියන්න ඕන. මොකද දෙමළ සාහිත්‍ය ගැන කියනකොට විශේෂයෙන්ම සඳහන් කරන්න තියෙන්නේ මේ දෙමළ නිජබිම සාහිත්‍ය හා භාෂාවේ නිජබිම දකුණු ඉන්දියාව වුණාට එහි තිබුණේ නැහැ නූතන සාහිත්‍ය පිළිබඳ අධ්‍යයනයක් තිබුණේ නැහැ 1942 අපේ විශ්වවිද්‍යාලේ පටන් ගන්නකොට. ඇත්තෙන්ම මේ අපේ විශ්වවිද්‍යාලයෙන් තමයි ඒ කාලේ උන්න ප්‍රථම දෙමළ මහාචාර්යවරයා ස්වාමී විපුලානන්ද කියන බොහොම ප්‍රගතිශීලී අදහස් තිබුණ මහාචාර්යවරයෙක්. එතුමා තමයි නූතන දෙමළ සාහිත්‍යයට තැනක් දුන්නේ තමන්ගේ විචාර කලාව ප්‍රගුණ කරලා මේ සාහිත්‍ය ගොඩනගන්න. ඊළඟට ආපු මහාචාර්ය කේ කණපතිපිල්ලේ එවගම වි චෙල්ලුනායක යන මහාචාර්යතුමා විශේෂයෙන් සඳහන් කළ යුතු එතුමා තමයි ඉතාම වැදගත් දෙමළ සාහිත්‍ය ඉතිහාසය ලියලා තියෙන්නේ සමාජ ප්‍රවණතා හා සාහිත්‍ය අතර තියෙන සබන්තාව මනාව අධ්‍යයනය කරලා ඒ අතින්. ඉතින් මේ සිංහලට පමණක් නෙවෙයි මම කිව්වේ මේ දෙමළ සාහිත්‍යයට ඒ වගේම දැන් පාලි අධ්‍යයනයන්ට ඒ වගේම සංස්කෘත අධ්‍යයනයන්ට මහාචාර්ය ඕඑච්.ඩී. විජේසේකර කියන මේ ඉතාම ප්‍රාමාණික විද්වතා ජාත්‍යන්තර කීර්තියට පත් විද්වතෙක් එතුමාගේ සේවය ඉතා අමරණීයයි. ඒ වගේම මේ අධ්‍යයනාංශවල හිටියා තවත් විශිෂ්ට පඬිවරු ගණනාවක්. ඒ අතර සඳහන් කළ යුතු දැන් සංස්කෘත අධ්‍යයනාංශයේ හිටපු සිරි ගුණසිංහ ආචාර්ය සිරි ගුණසිංහ ඒ කාලෙදී එතුමා තමයි මේ නිසඳස් කවි අපේ ලංකාවේ ජනප්‍රිය කිරීමට පස්සම්බක වුණේ. ඉතින් සිංහල අධ්‍යයනාංශයේ නොහිටියත් දන්ත වෛද්‍ය විද්‍යාලයේ හිටපු ගුණදාස අමරසේකරයන් ඒ කාලේ කෙටි කතා කාව්‍ය ඔහුගේ භාවගීත කියන කාව්‍ය සංග්‍රහය රතුරෝසමල කියන කෙටි කතා සංග්‍රහ යනාදී මේ නිෂ්පාදනය කළේ 1950 දශකයේදී. ඒ වගේම අපේ ශාස්ත්‍ර පීඨයේ මේ ෆැකල්ටි ඔෆ් ආර්ට්ස් කියන ශාස්ත්‍ර පීඨයේ හිටිය ඉතා විශිෂ්ට විද්වත් පඬිවරු ආචාර්ය එච්.ජේ. ගුණසේකර කියන මේ සංස්කෘත මේ ආර්ථික විද්‍යාව පිළිබඳ ඉතාම විද්වත් පඬිවරයෙක්. ඒ වගේ එතකොට ඉතිහාසංශයේ හිටිය මහාචාර්ය කේ.ඩබ්ලිව්. ගුණවර්ධන ඒ කාලේ ඔබ කිව්වේ කාල් ගුණවර්ධන කියලා. එතකොට මහාචාර්ය කිංස්ලි ද සිල්වා කේ.එම්. ද සිල්වා තවමත් එතුමා ලියපු මේ එක තනි වෙළුමේ හිස්ටරි ඔෆ් ශ්‍රී ලංකා පිටු 782ක විශාල පොතක් ඒක. ඒ පොත ලියලා තියෙන මහාචාර්ය කේ.එම්. ද සිල්වා කියන මේ අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ලංකා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තමයි අපේ ලංකා ඉතිහාසයේ මේ මුල ඉඳලා වර්තමානයේ දක්වා නැත්තම් මේ ඉංග්‍රීසි යුගයේ ඉංග්‍රීසි පරිපාලන යුගයේ අවසානය දක්වා කාලය වෙනතෙක් වෙළුම් තුනකින් යුක්ත විශේෂ ඉතිහාස ග්‍රන්ථයක් නිෂ්පාදනය කළා විශ්වවිද්‍යාලයෙන්. ඒකත් නිෂ්පාදනය කළේ ශ්‍රීමත් අයිව ජෙනිස්ගේ යෝජනාවක් අනුව. එතුමා කිව්වා මේක අපේ විශ්වවිද්‍යාලයෙන් ඉටු විය යුතු සේවයක්. ලංකා විශ්වවිද්‍යාලය ලංකා ඉතිහාසයක් සම්පාදනය කළ යුතුයි. ඒ නිසා පළමුවෙනි වෙළුම මහාචාර්ය සෙනරත් පරණවිතාන. ඒ කාලේ අපේ විශ්වවිද්‍යාලයේ හිටපු පුරාවිද්‍යා මහාචාර්යවරයා. ඊළඟට දෙවෙනි හා තුන්වෙනි වෙළුම වල සංස්කාරකත්වයේ දරුවේ මහාචාර්ය කේ.එම්. ද සිල්වා. ඉතින් මේ විදිහේ මේ විශාල ශාස්ත්‍රීය සේවයක් මේ අපේ විශ්වවිද්‍යාලයෙන් ඉෂ්ට වෙලා තියෙනවා. ඒ වගේම තව කිවිසුත්තක් තමයි මේ ශ්‍රීමත් අයෝජනීසේ අදහසක් තිබුණා මේ විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධි දරුවෝ කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන්. එනි ටාස්ක් ඇන්ට්‍රස්ටඩ් ටු දෙම් කියන ඒ අදහස් තමයි ඔය තිබුණේ. එතකොට මේ කාලේ හිටපු සිවිල් සේවය කියන මේ අර පරිපාලන සේවයේ ඉහළම ශ්‍රේණිය අමාත්‍යාංශ ලේකම්වරු සහ වෙනත් ඒ වගේ පදවි දරපු අය මේ විශ්වවිද්‍යාලයේ අපේ උපාධි දරුවෝ. ඒ කාලේ තිබුණ මේ සිවිල් සේවය ඉතාම විශිෂ්ට සේවයක්. මේ ඒ කාලේ වුණ සමහර සිවිල් නිලධාරීන් කීප දෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්නවා. ආචාර්ය ලීල් ගුණසේකර, ආචාර්ය තරත් අමනුගම වැනි දැන් මේ අය ඉතා විශිෂ්ට පරිපාලකයෝ මේ විශ්වවිද්‍යාලයෙන් බිහිකරු. ඉතින් මේ වගේ මේ අපේ විශ්වවිද්‍යාලය විසින් සමාජයට කරලා තියෙන මේ රටේ පරිපාලනය කරලා තියෙන ඒ වගේම ශාස්ත්‍රීය සම්ප්‍රදායන්ට කරලා තියෙන සේවේ අමරණීයයි. ඉතින් විශේෂයෙන්ම මේ අපේ ප්‍රාචීන අධ්‍යයන පීඨය ගැන කියනවා නම් මේ ශ්‍රීමත් අයුව ජෙනිස් එතුමාගේ පළමුවෙනි දස අවුරුදු සැලැස්ම
කියන මේ 1946 සම්පාදනක දසවතු සැලැස්ම 10 year plan ඒක කියනවා මේ ලෝකයේ විශ්ව දැනුම් සම්භාරයට යමක් එකතු කරන්න පුළුවන් නම් මේ ලංකාවෙන් ඒ එකතු කරන්න පුළුවන් වෙන්නේ අපේ මේ අධ්‍යයනයන් විශේෂයෙන්ම මේ අපේ අධ්‍යයනයන් කියලා ඔහු කිව්වේ සිංහල පාලි සංස්කෘත දෙමළ කියන මේ මේ ලංකාවට විශේෂ වූ විශේෂයෙන්ම සිංහල තියෙන ලංකාව විතරයි දෙමළයි සංස්කෘතයි ඉන්දියාවේ තියෙනවා නමුත් පාලිත් යමක් යම්තරමක් දුරට තිබුණාට ඉන්දියාවේ ලංකාව තමයි පාලි වලට විශේෂ ස්ථානේ ඉතින් මේ අයවජනිස් කිව්වා මේ ක්ෂේත්‍රයන්ගෙන් තමයි ලෝක දැනුම් සම්භාරයට අපේ විශ්වවිද්‍යාලයෙන් කරන්න පුළුවන් සේවය කියලා එතුමා විශේෂයෙන් දසවරු සැලැස්ම සඳහන් කරලා තියෙනවා ඒ ඒ විෂයන්ගේ වැදගත්කම ඉතින් ඒ වගේ මේ විෂයන් මම කිව්වා අර බෞද්ධ විශ්වකෝෂයේ සම්පාදනය කරපු හැටි ඒ වගේ මේ සිටපු විද්වත්තු ඔවුන් විසින් ලියන ලද ප්‍රාමාණික ග්‍රන්ථ මේවා ඉතාම අමරණීයයි දැන් විශේෂයෙන්ම මේ මහාචාර්ය සරච්චන්ද්‍ර ඒ කාලේ එතුමා මුලින්ම බැඳුණ පාලි අධ්‍යයනන්තයට නමුත් පසුව 1952 දී එතුමා මුලින්ම 1944 ආචාර්ය මණ්ඩලයේ බැඳුණ පාලි අධ්‍යයනන්තය නමුත් ඒ එහෙ ඉඳගෙන ඔහු නූතන සිංහල සාහිත්‍ය පිළිබඳව මොඩර්න් සිංහල ෆික්ෂන් ද සිංහල නවල් කියන ඒ සිංහල නවකතා පිළිබඳ අධ්‍යයනය ඒතොර සාහිත්‍ය විද්‍යාව වැනි කෘතීන් ගණනාවක් ඔව් ලියලා තිනවා සිංහල නාට්‍ය කලාවේ සමාරම්භය පිළිබඳව ද සිංහල ෆෝක් ප්ලේ කියන අර මේ අපේ ගැමි නාටකය පිළිබඳව මේ ග්‍රන්ථ නිෂ්පාදනය කළේ ඔව් ඇත්තෙන්ම පාලි අධ්‍යයනාංශයේ ඉන්න අවස්ථාවේ නමුත් මේ මහාචාර්ය හෙට්ටිආරච්චි අපේ ප්‍රථම මේ පේරාදෙණිය හිටපු ප්‍රථම සිංහල මහාචාර්යවරයා නමුත් කොළඹදී ඊට ඉස්සෙල්ලා ප්‍රථම සිංහල මහාචාර්යවරයා මහාචාර්ය එම් ඩී රත්නසූරිය එතුමා 1951 අභාවයට පත් වුණාට පස්සේ දෙවෙනි මහාචාර්යවරයා වුණේ මහාචාර්ය හෙට්ටිආරච්චි. එතකොට පේරාදෙණියට යනකොට 52 හෙට්ටිආරච්චි මහාචාර්යතුමා තමයි හිටියේ. එතුමා මේ නූතන සිංහල සාහිත්‍ය අධ්‍යයනය පාඨමාලාවන්ට ඇතුළත් කර යුතුයි කියන මේ ස්ථාවරයේ ඉඳගෙන ඔහු බැලුවා මේකට ලංකාවේ ඉන්න එකම විද්වතා සරච්චන්ද්‍ර වමනයි. පාලි අධ්‍යයනාංශයේ හිටියක්. ඒ නිසා ඔහු අනුයුක්ත කරගත්ත සිංහල අධ්‍යයනාංශයට ඒ අනුයුක්ත කර ගැනීම ඉතාම විශිෂ්ට පියවරක් වුණ බව අපි කවුරුත් දන්නවා. ඊට පස්සේ තමයි විශාල සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති වුණා. මේ නාට්‍ය කලාව පිළිබඳ විශේෂ ප්‍රබෝධයක් ඇති වුණා. ඔය මනමේ සිංහබාහුවාදී නාට්‍ය ගණනාවක් ඔහු බිහි කළා. ඇත්තෙන් මේ සිංහල අධ්‍යයනාංශයේ ඉඳගෙන තමයි සරච්චන්ද්‍ර යන්නේ විශිෂ්ටතම සේවාව ඉෂ්ට වුණේ. ඉතින් ඒකට මග පෑදුනේ අර ඔහු පාලි අධ්‍යයනාංශය ඉඳලා සිංහල අධ්‍යයනාංශයට මාරුවක් ලබා ගැනීම මාරු කර ගැනීම නිසා. ඉතින් මේ වගේ මේ අපේ පීඨය විශේෂයෙන් මම මේ ප්‍රාචීන අධ්‍යයන පීඨය ගැන සඳහන් කළේ කලා ශාස්ත්‍ර පීඨය පිළිබඳව. ඉතින් මේ වගේ අපේ සමාජයට ශාස්ත්‍රීය ලෝකයට එපමණක් නෙමෙයි සමස්ත වශයෙන් දැනුම් සම්භාරයට එකතු වුණු දේවල් ඉතාම විශිෂ්ටයි. දැන් මට මේදි මතක් වෙනවා මහාචාර්ය සරච්චන්ද්‍ර ලියාපු පළමුවෙනි මේ නාට්‍ය කලාවේ සමාරම්භය පිළිබඳව ද සිංහල ස්පෝක් ප්ලේ සිංහල ගැමි නාටක කියන එක ඉංග්‍රීසියෙන් ඉස්සෙල්ලා ලිව්වේ. ඒක ලන්ඩන් ලිටරරි සප්ලිමන්ට් කියන මේ ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ තියෙන සාහිත්‍ය අතිරේකේ ඉතාම විශිෂ්ට ගණයේ කෘතියක් හැටියට ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ අපේ විද්වත්තු ඒ කාලේ හිටපු විශිෂ්ට විද්වත්තු ලෝක මට්ටමේ ඔවුන්ගේ සේවාව අගයට පාත්‍ර වෙච්ච විද්වත්තු හැටියට මම සඳහන් කරනවා. ඉතින් ඒ නිසා මේ ලංකා විශ්වවිද්‍යාලය 1950-60 දශකවල විශේෂයෙන්ම අර ශ්‍රීමත් අයුව ජෙනිස් තබාපු ඒ පදනම මූල ආරම්භය ඒකේ අග්‍රඵලයන් හැටියට මේ විද්වතු රාශියක් බිහි වෙච්ච හැටි මම කෙටියෙන් සඳහන් කළේ. මෙයාගේ සේවාවන් පිළිබඳව තව නොයෙක් විස්තර සඳහන් කරන්න ඕන. මම හිතන්නේ අර අපි ලියන ග්‍රන්ථයේ හුඟක් සඳහන් වෙලා ඇති.